ලොව සුපතල විද්‍යා ප්‍රබන්ධ රචකයෙකු මෙන්ම චන්ද්‍රිකා සංවේදන තාක්ෂණ සංකල්පයේ ලොවට ප්‍රථම වරට ඉදිරිපත් කළ ශ්‍රීමත් ආතර් සී ක්ලාක් මහතාගේ අභාවය වෙනුවෙන් සකස් කළ විශේෂ වාර්තාවක් වෙත දැන් අපි යොමු වෙමු. සම්සිය 17 දෙසැම්බර් 16 වෙනිදා එංගලන්තයේ සමසෙට් ප්‍රාන්තයේ ගොවි පවුලකට දාව උපන් ශ්‍රීමත් ආතර්සී ක්ලාක් මහතා 1950 සිට ශ්‍රී ලංකාව සිය භූමිය කරගත්තේය. කිමිදුම් කටයුතු වලට දැඩි ආශාවක් දැක්වූ ක්ලාක් මහතා වරක් ශ්‍රී ලංකාවට පැමිණියේ එම කටයුතු සඳහායි. ශ්‍රී ලංකාවේ ස්වභාව සෞන්දර්යයට ආකර්ෂණය වූ ඔහු පසුව ශ්‍රී ලංකාව සිය වාසභූමිය කරගැනීමට තීරණය කළේය. ටොරොන්ටෝ හිපිහිටි හුයිෂ් ග්‍රෑම පාසලෙන් අධ්‍යාපනය ලැබූ ආතර්සී ක්ලාක් දෙවන ලෝක යුද්ධයේදී බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ රේඩාර් විශේෂඥයෙකු ලෙස සේවය කළේය. අභ්‍යවකාශ විද්‍යාව සහ අනාගතය පිළිබඳව ජාත්‍යන්තරයේම අවධානය දිනාගත් කෘති 100කට අධික ප්‍රමාණයකට ක්ලාක් මහතා හිමිකම් කීවේය. චන්ද්‍රිකා තාක්ෂණ සංකල්පය ලොවට හඳුන්වා දුන්නේද ශ්‍රීමත් ආතර්සී ක්ලාක්ය. 1968 ආතර්සී ක්ලාක් මහතා රචනා කළ ද සෙන්ටිනල් නැමැති කෘතිය උපයෝගී කරගනිමින් ජාත්‍යන්තර සිනමා අධ්‍යක්ෂවරයෙකු වන ස්ටැන්ලි කුබ්‍රික් 2001 ස්පේස් ඔඩිසි චිත්‍රපටය නිර්මාණය කළේය. එය ජාත්‍යන්තරයේ ඉමහත් ප්‍රසිද්ධියක් ඇසිලූ සිනමා කෘතියකි. ජාත්‍යන්තරව විශාල අලවියක් ලැබූ 3001 ද ෆයිනල් ඔඩිසි ග්‍රන්ථයේද රචනා කරනු ලැබුවේද ශ්‍රීමත් ආතර්සී ක්ලාක් මහතා විසිනි. වසර 2000 වීමට පෙර මිනිසා සඳමත පාතබුණු ඇතැයි ආතර්සී ක්ලාක් මහතා 1940 දී අනාවැකියක් පළ කළේය. එය සනාථ කරමින් 1969 දී නීල් ආම්ස්ට්‍රෝන් ප්‍රමුඛ පිරිස සඳමත පාතැබූහ. එහිදී විශේෂ ප්‍රකාශයක් නිකුත් කළ ඇමරිකාව කියා සිටියේ ආතර්සී ක්ලාක් මහතාගේ විද්‍යාත්මක ප්‍රකාශයෙන් මිනිසා හඳ මතට රැගෙන යාමට හැකි වූ බවයි. පෘථුවියේ අනාගතය පිළිබඳ ආතර්සී ක්ලාක් මහතා පළ කළ විද්‍යාත්මක අනාවැකි රැසක් අද සනාථ වී තිබේ. ඒ හේතුවෙන්ම බ්‍රිතාන්‍ය රජයෙන් ආතර්සී ක්ලාක් මහතා ශ්‍රීමත් ගෞරව නාමයෙන් පිදුම් ලැබීය. ඊට අමතරව හෙතම ජාත්‍යන්තර සම්මාන රැසකටද හිමිකම් කීවේය. ක්ලාක් මහතාට තවත් අපේක්ෂාවන් තුනක් ඉතිරිව තිබිණ. පිටසක්වල ජීවින් සිටින බවට සාක්ෂි හමුවීම, පරිසරයට හිතකර බලශක්ති මූලාශ්‍රයක් සොයා ගැනීම එම අපේක්ෂාවලින් දෙකකි. පසුගිය දෙසැම්බර් 16 වෙනිදා ආතර්සී ක්ලාක් මහතා සිය 90 ජන්මදිනය සැමරීය. ඒ වෙනුවෙන් විශේෂ සමරුත්සවයක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණ. එහිදී ජනාධිපතිතුමාට ආතර්සී ක්ලාක් මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවට ඉක්මනින් සාමය උදාවනු දැකීම තමගේ අපේක්ෂාව බවයි. ඒ ආතර්සී ක්ලාක් මහතාගේ තුන්වන අපේක්ෂාවයි. එම අපේක්ෂාව මල්පල ගන්වන්නට එහිදී ජනාධිපතිතුමන් ආතර්සී ක්ලාක් මහතාට සාතික විය.